아이보안 한국어를 알고 싶다. 거헤데 안니 말레 볼 앞에 마우바세 라서왓 대두 맞티에노아 아드 마트루 카우타 삼반데 웨나 යම් ප්‍රශ්නයක් ඇහුවම අදාළ පිළිතුර දෙන්න ඕනෙනේ. ඒ වගේම යමක් විස්තර කරනකොට කලින් කී දෙයට සම්බන්ධ කරලයි ඊළඟ දේ කියන්න ඕනේ. අන්න එතකොට තමයි අපි ඉදිරිපත් කරන කරුණු අහන් ඉන්න කෙනාට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ කරුණු සම්බන්ධ කරලා කියන්න නම් අපි දැනගෙන ඉන්න ඕන වචන වර්ගයක් තියෙනවා. මේ වාක්‍ය සම්බන්ධ කරන වචන. අද අපි මේ වචන ගැන බලනවා. මව්බසෙන් නම් අපි මේක, ඒක, ඕක, අරක පද හතරක් පාවිච්චි කරනවා. නමුත් කොරියානු බසේ පාවිච්චි කරන්නේ මේක, ඒක, අරක කියලා විතරයි. එතකොට මොකක්ද අඩු? ඕක කියන වචනේ නෑ. කොරියානු බසෙන් ඕක කියලා කියන්න නම් ඒක කියන එක පෙන්වන වචනේ පාවිච්චි කරනවා. මේ කියන්නේ ඊ, ඒ කියන්නේ ක. නැත්තම් ඕක කියද්දිත් ක කියන එක පාවිච්චි කරනවා. තමාට වඩා ටිකක් ඈතින් තියෙන දෙයක් පෙන්වන්න නම් අර කියලා පෙන්වනවා. අරක ජෝ කියන වචනේ. දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ ඊ, ක, ජෝ කියන වචන තුන. මේ තුනෙන් බොහෝම වචන ප්‍රමාණයක් හැදෙනවා. ඉස්සෙල්ලම බලන්න ඊ, මේ, ක, ඒ නැත්තං ඕක, ජෝ, අර. මේ තේරුමෙන් හැදලා තියෙන මෙන්න මේ යෙදුම් ටික බලන්න. ඊ සරම්, ක සරම්, ජෝ සරම්. මේ කෙනා, ඒ කෙනා නැත්තං ඔය කෙනා, අර කෙනා. ඊ ගොත්, ක ගොත්, ජෝ ගොත්. මේක, ඒක නැත්තං ඕක ඊට පස්සේ තියෙනවා අරක කියන වචනේ. මේ ඊ, ක, ජෝ වලින් හැදෙනවා මෙන්න මෙහෙම වචන තුනක්. ඉරත්තා, කරත්තා, චරත්තා කියලා. ඉරත්තා කියන්නේ මෙන්න මේ විදිහයි කියන තේරුම. කරත්තා කියන්නේ ඒ විදිහයි, ඔය විදිහයි කියන තේරුම. චරත්තා කියන්නේ අර විදිහයි කියන තේරුම. මේ වචන තුනෙන් තවත් වචන හැදෙනවා. බලන්න, ඉරත්තා කියන එකෙන් ඉරොන්, මේ විදිහේ කියන වචනේ හැදෙනවා. කරත්තා කියන එකෙන් කරොන්, ඒ විදිහේ කියන එක හැදෙනවා. ජරත්තා කියන වචනේ ජරොන්, අර විදිහේ කියන වචනේ හැදෙනවා. ඉරොන් සරම්, මේ වගේ කෙනෙක්. කරොන් සරම්, ඒ වගේ කෙනෙක්. චොරොන් සරම්, අර වගේ කෙනෙක්. මම ඒ වගේ කෙනෙක් නෙවෙයි. චොනන් කරොන් සරමි අනියෝ. මෙන්න මේ වගේවා කොරියානු ටෙලිනාට්‍යවලින් ඔයාලට ඇහෙනවා ඇති. එක්කම මේ ඉරොත්තා, කරොත්තා, චොරොත්තා කියන වචන තුනෙන් මෙන්න මෙහෙමත් හදන්න පුළුවන්. ඉරොක්කෙ හේයෝ, මේ විදිහට කරනවා. කරොක්කෙ හේයෝ, ඒ විදිහට, ඔය විදිහට කරනවා. චොරොක්කෙ හේයෝ, අර විදිහට කරනවා. ඔය විදිහට ක්‍රියාවක් කරන බව පෙන්වන්න ඉස්සරහට ක්‍රියා විශේෂණයක් විදිහට යොදන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා අපි ඉරොන්, කරොන්, ජොරොන් කියලා වචන හැදුවනේ. මෙතන තවත් වචන තුනක් තියෙනවා. ඉරොමියොන්, කරොමියොන්, ජොරොමියොන් කියලා. මේවත් හදන්න පුළුවන් වචන. නමුත් වැඩිම පාවිච්චි කරන්නේ කරොමියොන් කියන වචනේ. ඉරොමියොන්, ජොරොමියොන් පාවිච්චි කරන්නේ නැත්තෙම නෑ. මේ විදිහට කරලා නම් හරියන්නේ නෑ. ඉරොමියොන් අන්දේයෝ කියලා කියන වෙලාවල් තියෙනවා. කරොමියොන් ඔත්තකල් කයෝ, එහෙමනම් කොහොමද කරන්නේ? මේ එහෙමනම් කියන තේරුමට කරොමියොන් කියලා යොදනවා. ජොරොමියොන් කියන වචනය තමා ළඟ නැති ඈතින් තියෙන දෙයක් දිහා බලාගෙන කියන එකක්නේ. ඉතින් ඒ වෙලාවට අපි හිතන්න ඕනේ එක්කෝ හිතට අල්ලන්න නැති දෙයක්, තරහින් කියන දෙයක්. ඒ වෙලාවට තමයි ජොරොමියොන් අර විදිහට කරලා නම් කියන තේරුමෙන් මේ ජොරොමියොන් යොදන්න පුළුවන්. ඔයාලා හොඳට බලන්න මේ වචන කොහෙන්ද ඇහෙන්නේ කියලා. අපි එහෙනම් ඉස්සෙල්ලා ඊ, ක, ජෝ කියන වචන තුන ඉගෙන ගත්තනේ. මෙතනින් ක කියන වචනයෙන් ගොඩාක් වචන හැදෙනවා. මේ වචන සාමාන්‍ය සංවාදවලදී, විස්තර කිරීමකදී, කතාවක් පවත්වනකොට ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචන ගොඩාක් හදනවා මේ ක කියන වචනේ. අපි මේන් කීපයක් බලමුකෝ. කුරිගෝ කියන වචනේ අහලා ඇති. ජුමාරේ සංචගල් හෙස්සායෝ, කුරිගෝ අයිස්ක්‍රීමල් මොගස්සායෝ. යම්කිසි දෙයක් කරා ඊට පස්සේ සහ කියන අරුතෙන් කරිගෝ කියන වචනය යෙදෙනවා. යමක් කියලා ඒකම තව එකක් කළා කියන තේරුමෙන්. කරේදු නජේනන් තවයෝ, කරේදු පාරමි බුරුල්තෙනෙන් ශිවනයෝ. දවල්ට නම් රස්නි, ඒ වුණාට එහෙම වුණත් පාරමි බුරුල්තෙනෙන් ශිවනයෝ. උලන් වදිනකොට නම් සනීපයි, සීතලයි. කරේසෝ කියන වචනේ බලන්න. කවුරේ චොනොක්තෙනෙන් චුවයෝ. කරේසෝ අද්දිගට ඇඳුමක් අඳින්න වෙනවා. කරොන්දේ කියන වචනේ තියෙනවා. මේ කරොන්දේ කියන එක කොයි වෙලාවටද යෙදෙන්නේ? අයිස්ක්‍රීම්ල් මාසික්කේ මොගස්සායෝ. අයිස්ක්‍රීම් ගැනයි කතා කර කර හිටියේ. කරොන්දේ පේගා කප්චාගි අපස්සායෝ. එහෙම් පිටින්ම හිතපු නැති දෙයකට කතාව පෙරලනකොට නැත්තම් තවත් මාතෘකාවකට හරවනකොට කරොන්දේ කියන වචනේ යොදන්න පුළුවන්.
ඉස්සෙල්ල අයිස්ක්‍රීම් කාලා එකපාරට බඩ රිදුනයි කිව්වනේ. ක්‍රොනිකා කියන වචනේ දාලා කොහොමද සංවාදය හැදෙන්නේ? හජංසිල් කගොෂි පොයෝ ටොයිලට් එකට යන්න ඕනේ. එතකොට යාළුවා කියනවා, "කන්චෝයේ ඉන්න ජිහාචල් යෝගුරු කයිකයෝ ළඟ තියෙන ජිහාචල් යෝ උමන් දුම්රිය නැවතුම්පල ජිහාචල් යෝ කියන්නේ එතනට යමුද කියලා අහනවා. ඇයි එතන හජංසිල් තියෙන නිසා. ඒත් මේ බඩරිදන කෙනා කියනවා හජංසිරි කුපේයෝ. කුපේයෝ කියන්නේ හදිස්සි කියන තේරුම. එතකොට යාළුවා කියනවා ක්‍රොනිකා ඒක තමයි මාත් කියන්නේ ක්‍රොනිකා පල්ලි කයෝ ඉක්මනට යමු නැත්නම් ඉක්මනට යන්න ඔන්න ඔය විදිහ අරුතක් ඇතිව ඒක නිසා කියන අරුතෙන් මේ විදිහටත් යොදන්න පුළුවන්. දැන් ඔයාලා දන්න වචන ගොඩක් මෙතන තිබුණා. කුරිගෝ කුරේතු කුරේසෝ කුරොන්දේ ක්‍රොමියොන් ක්‍රොනිකා. මීට අමතරව තවත් වචන ගොඩක් හැදෙනවා බලන්න ක්‍රොච්චිමාන් එහෙම වුණාට එහෙම නමුත් කියන තේරුම. ක්‍රොලියොමියොන් කියන එක බලන්න. ක්‍රොක්කේ හල්ලියොමියොන් කියන එක කෙටි වෙලා ක්‍රොත්තා ලියොමියොන් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. එහෙම කරන්න නම් කියන තේරුමෙන් ක්‍රොලියොමියොන් කියන එක යෙදෙනවා. ක්‍රොක්කේ ඒ විදිහට ක්‍රොක්කේ කියලා හැදෙනවා. ඔයාලා කලින් ඉගෙන ගත්ත ව්‍යාකරණ රටා මෙතනට එකතු වෙලා තියෙනවා. ඊ කු ජෝ කියන තුනටම මේ ව්‍යාකරණ රටා එකතු වෙලා වචන හැදිලා තියෙනවා. ඊ වලින් ඉරොක්කේ ඉරොන් ඉරොච්චිමන් ඉරොන්දේ ඔන්න ඔය විදිහට වචන ගොඩාක් හැදෙනවා. ඒ හැදෙන විදිහ ඔයාලා දැන් දන්නවා. ජෝ කියන එකත් බලන්න. චොරොක්කේ ජෝරොන් චොරොච්චිමන් චොරොනිකා ඔන්න ඔය විදිහට ජෝ වලට අවසානයේට ව්‍යාකරණ රටා යෙදිලා වචන හැදිලා තියෙනවා. මේ ව්‍යාකරණ වැඩසටහන් වැදගත් කියලා හිතන යාළුවන්ට බෙදලා දීලා මල්ටි විෂෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි මෙතෙක් බලපු මේ වචන ඊ ක ජෝ කියන වචන වලින් තමයි හැදිලා තියෙන්නේ. බලන්න ගොඩාක් වචන හැදිලා තියෙනවා. මේ වගේ වාක්‍ය සම්බන්ධ කරන පද යම්කිසි විස්තරයක් කරනකොට ඒ විස්තරේ ගලා යෑම පොඩ්ඩක් තේරුම් ගන්න පහසු වෙන විදිහට යම්කිසි ගලා යෑමක් ඇති කරන්න තමයි මේ වචන යොදන්නේ. මේ ගැන අවබෝධයක් ලබා තියෙන එක වැදගත් වෙනවා. ඔයාලගේ එදිනෙදා ජීවිතයේදී යම්කිසි දෙයක් විස්තර කරන්න මේ වචන දාලා පුහුණු වෙලා බලන්න. එහෙනම් නැවත හමු වෙමු